ඉතින් නව බ්ලොග්ස් පගේ YouTube channel එකට ඉතින් ඔය හැම දෙනාම ආදරෙන් අදත් එකතු කරගන්න. ඉතින් අද අපිත් එක්ක ඉන්න වෙනස් වැඩක් කරන වෙනස් පුද්ගලයෙක්. ඉතින් මේ වෙනස් වැඩක් කිව්වට ඒක හැමෝටම කරන්න බෑ. ඉතින් අද අපිත් එක්ක ඉන්න ශාක්‍ය. ශාක්‍ය කියන්නේ ලේවලින් චිත්‍රාත්මක පුද්ගලයෙක්. ඉතින් ශාක්‍ය අපි ඒ අතීතේ කිව්වොත් මේක කොහොමද මේ ලේවලින් චිත්‍රාත්මක පටන් ගන්නේ? ඒක නම් හැමතැනම කියලා තියෙන සීන්නක්. ඔව්. කෙටියෙන් කිව්වොත් ඉතින් ආදරේ විරහව ඒක විඳලා ඔව් ඒ අත්දැකීමත් එක්ක තමයි මේ ලේවලින් චිත්‍රන්ති සෙට් උනේ. ඔව් ඒ කියන්නේ මේ ආදරේ නිසා තමයි මුලින්ම ලේවලින් ආදරේ හදතෙන්ට වැටුනේ. ඔව් ආදරේ දුක නිසා. දුක නිසා. ආදරේ දුක නිසා. ඒ කියන්නේ මොකද්ද මුලින්ම අන්න චිත්‍රේ? ඒ කතාවම තමයි. ඔව් ඒ කතාව. ඒ කියන්නේ කෙල්ලව. ඔව්. ඊට පස්සේ ඉතින් ඒ පොඩ්ඩයි එක සෙට් නෑ වගේ ඉතින්. ඔව්. ඒකට මොකද හම්මුනේ ප්‍රතිචාර කොහොමද? ඒකටද? ඔව්. ඒක ඇත්තට ගියේ නෑ. ඒක ඒක මං විතරක් විඳ දෙයක්. ඔව්. ඒක මං විනාශ කරා. ඒ කියන්නේ ඒක තියාගත්තේ නෑ ළඟ. මොකද තේරුම් ගන්න නැති වැඩක් වගේ එකක් කියලා හිතුණා. ඔව්. එතකොට මේ අලුත්ම එක තමයි මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වැදලා තියෙනවා. දැන් මේ ජනාධිපති වරණය තියෙන කරලියේ ඈ මේ උණුසුම තියෙද්දි ඇයි වා මේ මහින්ද රාජපක්ෂව මැන්දේ? දැන් ඔයාට අදින්න තිබ්බනේ සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, ඈ තව පොදු අපේක්ෂකවරු ඉන්නවා, ඈ සරත් පොන්සේකා වුණනම් අදින්න තිබ්බා. තව ගොඩක් අය ඉන්නවා, මැති ඇමතුවරු ගොඩක් අය ඉන්නවා. ඇයි වා මහින්ද රාජපක්ෂ වැන්දේ? බලමු ඉස්සරහට අඳිමු කට්ටියම. මෑමයිද ඒක උනේ මම විජය කුමාරතුංගගේ ආටක් කරලා ඉන්න කාලේ මේ එක ගුවන්විදුලි වැඩසටහනකින් ආරාධනාවක් කරා මහින්ද මහත්තයා වඳින්න කැමතිද කියලා ඇහුවා. ඔව් කොයි කාලෙද? මේක 2016 විච් එක. ඒක ලේබලින් ඔය ප්‍රසිද්ධ පුද්ගලෝ කී දෙනෙක් ගැදලා තියෙනවා? අපි නම් වශයෙන් සඳහන් කරමු. හතරයිනේ. මේ ආටකත් එක හතර දෙනයි. ඔව් මේ ඉතින් 2016 ඉඳන් පටන් ගත්ත එක. ඉතින් අර ආරාධනාවත් එක්ක නිකන් මම මොකද්ද කරන්න ඕනි කියලා මට හිතා ගන්න බැරුණා ඒ කාලේ. ඔව් කාලෙට ඉඩාරලා පාඩුවේ හිටියා. මොකද ඒ කාලේ ඒ කියපු මගේ කටෙන් කියපු පොඩි වචනයක් මාර විදිහට මේ මිනිස්සු අතරට ගිහිල්ලා තිබ්බා ඒක. ඔව් ඒක පොඩක් නිවෙන්නත් ඇරලා කීප දෙනෙක්ගේ පොඩි පොඩි ආරාධනාවල් ටිකක් තිබ්බා. ඉතින් කියන්නේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා කරමු කරමු කියලා. ඉතින් ඒකයි මගේ අදහසකුත් තිබ්බා. ඔව් මහින්ද මහත්තයා ඇන්දා. ඔව් මේ හැබැයි මේ කිසිම මේ වෙන එහෙම අරමුණක් නැහැ. එහෙම අරමුණක් ඡන්ද දෙන්න. ඡන්දේ දෙන එක ඉතින් පෞද්ගලික මතයනේ. එතකොට තව දෙයක් ශාක්‍ය මං අහන්න. දැන් ගොඩක් අපි දකිනවා තමන්ගේ පක්ෂය වෙනුවෙන් තමන්ගේ තියෙන දැන් ඇත්තටම කියන්නේ ඡන්දේ කියන්නේ තමන්ගේ පෞද්ගලික දෙයක් කැමැත්ත. ඔව් එතකොට ඡන්දේ දාද්දි අපි පේන්නවත් දාන්නේ නැහැ නේ ගිහිල්ලා ඡන්දේ තියෙන තැන. අර වහලා තියෙන්නේ ගිහිල්ලා කතරේ ගහුවා දැම්මා. දැම්මා. එතකොට එච්චර රහසිගත දෙයක් අද වෙද්දි මේ මිනිස්සු මරා ගන්න මරාගෙන ඡන්ද දෙන්න මෙයාට දෙන්න අය අරයාගේ මෙයා අපිට එපා මෙහෙමයි මෙහෙමයි කියලා. මොකද ඒක ගැන දකින්නේ? මේ මේ කලාකාරයෙක් විදියට මම කියන්නේ මම චිත්‍ර කියන්නේ මට වෙනම පිරිසක් ඉන්නේ. මම ඒ හින්දා ඒ ගැන ලොකුවට කතා කරන්න කැමති නැහැ. ඔව්. ඡන්දේ කියන්නේ ඉතින් තමන්ගේ කැමැත්ත තමයි ඒ අපේ අපේක්ෂා. ඒක අර ප්‍රසිද්ධිය කියන එකට මොකද ඔයා හිතන්නේ? ඒක දැන් අර නිකන් මේ හැමදේම නිකන් මේ අච්චාරුව හැමෝම මේ තම තමන්ගේ මත ප්‍රසිද්ධිය කියාගෙන ඊපස්සේ ඒකට මම දකින්නේ මෙහෙම දෙයක්. ඔව් සාමාන්‍ය ජනතාව අතර මාර විදියට ප්‍රශ්න ගැටලු තියෙනවා ඒ පිළිබඳව. නමුත් ඒ ඒ මේ දේශපාලඥයෝ ටික කොහේ හිටියත් එකයි එකට ඉන්නේ. ඔක්කොම එකයි. එකයි. ඔක්කොම සෙට් එකේ ඉන්නේ. අපේ කට්ටිය විතරක් මරා ගන්නවා, රණ්ඩු වෙනවා. අර ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මන් දැක්කේ නම් එහෙම දෙයක්. ඔව් එතකොට මේ මහින්ද මහත්තයා දැන් මේක ඇදලා මන් දැක්ක Facebook එකේම post බරට share වෙනවා. ඔව් එතකොට මන් දැක්ක තව පුද්ගලයාගේ photo දාලා මෙයා ඉතින් මෙයයි යන්නේ කියලා දාලා තියෙනවා. එහෙම දේවල්. ඔව් ඒක මන් දැක්කා. ඉතින් මේ ලොකු බලාපොරොත්තුවක් එහෙම මේ කියන්නේ තිබ්බේ නැහැ. එහෙම මේ මෙයයි වටේ share වෙයි කියන එක. මම ඉතින් art එක ඇඳා. ඔව් මොකද ප්‍රතිචාර? දැන් මේකට ආවේ නැන්ද විපක්ෂයෙන් කතා කරලා කිව්වේ නැන්ද අපේ එක්කෙනාගෙත් අදින්න කිව්වා? ඒ කියන්නේ කෙලින්ම නෙවෙයි සමහරක් මේ කට්ටිය කතා කරලා කිව්වා මේ අඳිමු කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් මම ඉතින් කවුරුණත් කමන්නේ නැහැ මට. මම බැලුවේ වෙන එකක්. මම බැලුවේ මේ මහින්ද මහත්තයාම අඳින්න ඕනයි කියන එක. කියන්නේ කෙලින්ම මේ දේශපාලඥයෙක්ගෙන් දැන් මම ඇඳ ඉස්සලාම විජය කුමාරතුංග කියන නළුවෙක් ගායකෙක් ඇඳ එච්.ආර්. ජෝතිපාල ක්‍රිකට් කෙනෙක් මේ ලසිත් මාලින් ඇද්දා. දේශපාලඥයෙක් කවුද අඳින්නේ කියලා හිතලා කල්පනා කරලා බලනකොට මට පොඩ්ඩක්
මේක කියන්න මොන දෙයක් තියෙනවා කලාකයි කනාරිස් විදියට මේ මන් දේශපාලනය ගැන කතා කරන්නෙත් නෑ කිසිම දෙයක් මට ඒක නෑ ඒ අදාළ නැහැ අදාළ නැහැ මහින්ද මහත්තයාගේ තව අනිත් කට්ටියවත් ඒක මම ලොකුවට කතා කරන්න යන්නේ නෑ එක හේතුවක දැන්දේ ඒ හේතුව මේ කියනවා නම් මේ යුද්ධය ඉවර කරපු ඒ කියන්නේ මං කියන්නේ රණවිරුව ඇතුළු ඒ නායකත්වයක් දුන්නා ඒකට ගෞරවයක් විදිහට තමයි මම කාලයකට කලින් ඒක කල්පනා කරේ සහ මමත් මොනරාගල දුෂ්කර ගමක මායින් ගම්මාන එක මොකද ඒ යුද්ධය කියන දේවල් වලින් අපි හොඳටම මේ අත්විඳලා තියෙනවා කියන්නේ පොඩි කාලේ මොකද අපේ ගම් වලත් ගොඩක් ඇවිල්ලා ඒ කලබල කරලා කොටි මිනිස්සු කපලා කොටලා මරලා යනවා ඉතින් ඒ පුරුදු අත්දැකීම් මම ඒ කාලේ වින්දා ඉතින් මට දෙන්න පුළුවන් ගෞරවයක් විදිහට මං ඇඳා යාට්ටක එහෙම නැතුව වෙන මුකුත් යටි අරමුණක්වත් කිසිම දෙයක් නැහැ ඉතින් ඔන්න දැන් අපි කතාවක් එළියලා මොනරාගල ඉතින් කොහොමද මොනරාගලයි කොළඹයි දැනෙන්නේ වෙනස ගමේ ඉඳන් කොළඹට එනකොට නම් ලොකු වෙනසක් තිබ්බා ඒ කියන්නේ මම මොකද ඒ ග්‍රාමීය පරිසරය හැදිලා මේ කොළඹට ඇවිල්ලා නාගරික පරිසරයට කේස් කරනකොට මාර විදිහට මේ ඒ වෙනස වින්දා ඔව් අදටත් ඉතින් ඒ වෙනස දැනෙනවා මොකද අද සමහරක් වෙලාවට ගමට යනකොට ලොකු වෙනසක් තේරෙනවා දෙපැත්ත බැලන්ස් කරගෙන ඉන්නවා ඉතින් ගමයි කොළඹයි දෙකම නගරේ ගම ඒකට පවුලේ විස්තර ගැන කතා කරත් කොහොමද කවුද ඉන්නේ පවුලේ වා විතරද කොහොමද මම يعني අම්මා තාත්තා අයියා අක්කා නංගිලා දෙන්නා මමයි ඔව් පවුලා ඔව් ගමනේ ගමේනේ ඒ දවස්වලනේ ඉතින් එහෙම තමයි ඔව් දැන් ගෙදරයි මොකද කියන්නේ දැන් මේ වාගේ මේ ලේවලින් සිත්‍රත් නේ වැඩ වලට සතුටුයි එයාලට ඇත්තටම සතුටක් ඇති මම දැක්ක දැන් අපි මීට කලින් අඳුරනවානේ එතකොට මම දැක්ක දෙයක් තමයි දැන් ඔයාව චිත්‍රා දින්න ගත්තට තව කීප දෙනෙක් කරලියට එන්න ගත්ත මේ ලේවලින් චිත්‍රා දින්න මේක ඇත්තටම ඇවිල්ලා මේක විනෝදාංශයකට කරන දෙයක් නෙමෙයිනේ මේක ඇවිල්ලා ටිකක් වෙනස්ම දෙයක් ලේ කියන්නේ වෙනස්ම දෙයක්නේ ඔව් ඒක මෙහෙම මම ඕක පටන් ගත්තේ අර කතාවත් එක්ක ඔව් ඒ කතාව ඊට පස්සේ මේ මට මේ ඕන වුණා ලේ කියන දේ දැන් අපේ ඇඟේ සමීපයෙන්ම තියෙන දෙයක් නේ. ඔව්. ඉතින් මිනිස්සු එක එක විදිහට හිතනවා. මට ඕන උනේ මං ආදරය කරන චරිත සහ මේ ලෝකයක් කැමැති ආදරය කරන හොඳ මනුස්සකම් තිබ්බ يعني මොනවා හරි එයාගේ සුදුසුකමක් තියෙන්න ඕනේ ඒකට. ඒ මගේ ලේවලින් අඳින්න. ඉතින් ඒ මොකද ඕන තරම් ඉන්නවා මිනිස්සු අඳිනවනම්. ඉතින් එහෙම දෙයක් ගැන හිතලා තමයි මේක කරන්නේ. ඉතින් ඒ දේ තමයි කියන්න පුළුවන් මේ ඔයාලා මොකක් හරි මේ සික්කයක්ද ඔයා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නැහැ මම කියන්නේ මේ සමාජයෙන් එල්ල වෙන්න පුළුවන් දේවල්. එහෙම නැහැ. ඉතින් මේ දන්න කට්ටිය දන්න මං ගැන මේ එහෙම කිසිම මත්ද්‍රව්‍යයක්වත් අඩුම මේ මස් මාළු කැල්ලක්වත් කන්නේ නැති නිර්මාංශිකව තමයි මේ වැඩේ කරන්නේ. එහෙම කරන්නේ. එහෙම ඉතර අප වෙලා කැප වෙලා. නෑ එහෙම අප වෙලා කැපෙන්නේ මං කියන්නේ මගේ චරිතය ගැන කිව්වොත් තමයි මං කිව්වේ. සාමාන්‍ය විදිහට අර පුළුවන් තරම් හොඳ මට්ටමේ තමයි ඒවදා ඉන්නේ. එතකොට දැන් ශාක්‍යයේ ප්‍රධාන දෙයක් තමයි දැන් මේක බලන මිනිස්සු කියන්න බලන මොකක් වහලේ. ඔව්. මහින්ද වාදියේ පොහොට්ටුවේ ඈ. එහෙම කියලා ඔයාට නම් මං අඩු ගන්න පුළුවන්. මොකක්ද ඒ ගැන කියන්න දෙන්නේ? වහල්භාවයක් ඉන්නද මේ ගැන්දේ? නෑ මං දැක්ක සමහරක් වෙලාවට මේ සමහරක් කීප දෙනෙක් කියලා තිබ්බා මම දැක්කා වගේ පොඩි පොඩි ඒව නැ ඉතින් එහෙම හම්බ වෙනවනේ ඕන කෙනෙකුට හම්බ වෙන මොකද මේ පාර මම මගේ ආටුනේ දේශපාලඥයෙක් දැන් මට යා දේශපාලා ඒ කියන්නේ හැමෝටම දේශපාලඥයෙක් විදිහට තිබ්බා මම දැක්කේ මිනිස්සෙක් විදිහට විතරයි එයාගේ වෘත්තිය දේශපාලනේ ඒකට මිනිස්සු කොටසක් බෙදලා ඉන්න පුළුවන් දෙපැත්තකට තුන් පැත්තකට දැන් මේකේ වාසි ගන්න පුළුවන් ඔව් දැන් මෙයා මේ මහින්ද මේ කවුද අපේ මේ මහින්ද මහත්තයව ඇදලා තියෙන්නේ මෙයා ඇවිල්ලා පොහොට්ටු පාක්ෂිකේ ඈ එතකොට දැන් ඒකෙන් කියන්න පුළුවන් මේ සජිත් ගැන්ද නැත්තේ උදලා සජිත්ගේ පැත්තේ නෙමෙයි කියලා. එතකොට ඒ අය දැන් එහෙම ඔයාගේ ওই නිර්මාණය හරහා මේ මිනිස්සු ඒ දේ යූස් කරන්න පුළුවන්. එයාලගේ දේවල් වෙනුවෙන්. මිනිස්සුන් කැමති දේක් හිතන්න පුළුවන්. ඒක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මම කැමති කියන්නේ මට දේශපාලන පක්ෂ වැඩක් නැහැ. එහෙම මේ මම දේශපාලඥයෙක් වෙනම ඒක විතර දේශපාලඥයෝ කියලා කට්ටි ගත්තොත් ඒනොත් පක්ෂ විපක්ෂ වලින් තොරව ඒ කියන්නේ හැමෝගෙන් පොදුවේ ගත්තම් මං කැමති පිරිසක් ඉන්නවා මොන පක්ෂේ හෝ වේවා ඒ කියන්නේ මනුස්සකම් තියෙන මිනිස්සු ටිකක් මං දැකලා තියෙනවා දැන් ඔබ ඒ කියන්නේ දැන් මට ආශ්‍රිතයක් ආ ඔය චිත්‍රය දැන් මිලටත් මේ වෙද්දි ඉල්ලලා ඉන්නවා කියලා ඉල්ලලා තියෙනවා කියලා
එක එක මිල ගණන් 200 දාලාද කියලා කට්ටිය පොඩි පොඩි කතන්දර යනවා ඉතින්. ඔව්. මේ සහ ඉතින් මම ඇඳපු සමහර චිත්‍ර එහෙම ඉල්ලලා තියෙනවා. ඔව්. එහෙම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සහ මේ ඒක මේ මට දෙන්න يعني ඒ අදාළ පුද්ගලයා මේ වුණු දෙන හැම නැතුව සමහරක් වෙලාවට කැමැති පුද්ගලෝ ඉන්නවනේ දැන් මම මාලිංග ගාට්ට ගන්දාම එයාට කැමැති කවුරු හරි කෙනෙක් ඉල්ලනවා. ඔව්. එහෙම නැත්නම් මේ ජෝතිපාල විජේකුමාරතුංගගේ යාඩ් දෙක ඒ රසිකයෝ. ඉතින් මේ ආට්ටකටත් එහෙම කතා කරලා තියෙනවා. එහෙම මේ එහෙම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඒ අදාළම පුද්ගලයා ඉතින් එහෙම මොනව හරි කිව්වොත් ඒ ගැන සලකලා බලනවා. සලකලා බලනවා. ඉතින් අද ඔන්න අපිත් එක්ක එකතු වුණේ ශාක්‍ය. ඉතින් ශාක්‍ය ලස්සන වැඩක් කරලා තියෙනවා. එතන ඉතින් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට මගේ channel එකේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට අපිට දෙන bell icon එක click කරලා මම upload කරන video එසනින් දැනගන්න පුළුවන්. තවත් video එකකින් ආයිත් හම්බෙමු.